Chat. Tengah, bila kali ngah obat tulu obe paksi katte kyo ob atulu katte me batu pak laba gan nai kyal. තාමත් එහෙමයි. ඒක වෙනසක් වෙන්නේ අපේ අපේක්ෂක කණ්ඩායම මහමැතිවරණ ඉදිරිපත් කරන පෞගිය දවසේ අපි හම්බුණා කොළඹදී. ඒ ඔක්කොම අපි සාකච්ඡා කරේ. අපි වෙනදා වගේම අපේ ප්‍රතිපත්තිය අපි මන්ත්‍රීවරු හැටියට, ඇමතිවරු හැටියට, අනුර සහෝදරගේ ඉඳලා ජනාධිපති හැටියට අපට ලැබෙන වැටුප දීමනා විපක්ෂ මන්ත්‍රී වැටුප වලමුදලක් තියෙනවා. ඒකට යොමු කරන්නේ. ඒ කියන්නේ දැන් මේ මහමැතිවරණට නාම යෝජනා බාර දීලා ජයග්‍රහණය කරන සියලුම දෙනත් වැටුප ලබා ගන්නෑ. ඔව්. ඔවුන් ඒකට එකගයි. එකග නැත්තම් මේක ඉන්න බෑනේ. ඒක മന്ത്രി දූරට සුසුකන්නේ නැහැ. එහෙමනම් ඒක മന്ത്രി දූරට උහු ගැලපෙන්නේ නැහැ. අපිට ලැබෙන වැටුප පෞද්ගලිකව ගන්නව නම්, ඒ තනතුරු පෞද්ගලික භුක්ති විඳිනව නම්, වරප්‍රසාද පෞද්ගලික භුක්ති විඳිනව නම්, ඒක ඒ മന്ത്രി දූරේ ලවන්න දරන්න සුදුසු නැති පළවෙනි සුසුකම. ඔවුන්ට අධ්‍යාපන සුසුකම් තියෙන්න පුළුවන්, විභාග පාසල තියෙන්න පුළුවන්. නමුත් ඒකේ සුසුකමක් නෙමෙයි ඔවුන්ව മന്ത്രി දූරයට. එහෙනම් අපි ඔවුන් අපේක්ෂකත්වයට යෝජනා කරද්දිම අපි ඔවුන්ට අවබෝධය හදනවා. හදලා තමයි අවබෝධය සහිතය තමයි අපේ අපේක්ෂක බවට පත් වෙන්නේ. ඔවුන් කාලයක් අපිත් එක්ක වැඩ කරන අය. ස්වේච්ඡාවෙන් වැඩ කරන අය, නොමිල වැඩ කරන අය. ජාතික ජන බලවේගය අයත් එහෙමයි, ජනතා විමුක්ති පෙරමුණෙන් එකතු වෙච්ච අයත් එහෙමයි. ඔවුන් හැමෝම දන්නවා මේ තනතුරු වගකීම මිස වරප්‍රසාද නෙමෙයි කියලා. ඔබ හිතනවාද නොවැම්බර් මාසේ 14 වෙනිදා පැවැත්වෙන මේ මහමැතිවරණයේදී මාලිමාවට 3-2 බලයක් ලැබෙවි කියලා? ශක්තිමත් බලයක් ලැබෙනවා කියලා මම හිතන්නේ. මොකද 3-2 කියන එක ඉලක්කමක් විතරයි කියලා මේ ඉතිහාසෙම ඔප්පු කරලා තියෙනනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 3-2 තිබුණා. අවුරුදු දෙකමාරින් යන්න වුණා. නේද? 3-2 නෙමෙයි වැදගත් වෙන්නේ. අනුර සහෝදරයා ඉතා නිවැරදිව කිව්ව ආකාරයට ගුණාත්මක බලයක් අවශ්‍යයි. ඉතින් ඇත්තටම අපි ජනතාවගෙන් ඉල්ලන්නේ 3-2 නෙමෙයි. අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න පුළුවන්, බාධා කරන්නේ නැතුව, කකුලෙන් අදින්නේ නැතුව, නේ, අපේ ප්‍රතිපත්ති වෙනුවෙන් වරදාන වරප්‍රසාද දීලා කාගේ හරි සහයෝගය ගන්න වෙනුවට ශක්තිමත් බලයක් දෙන්න. එච්චරයි. දැන් මීට කලින් ආපු චෝදනාවක් තමයි රාජ්‍ය සේවය හරියට ක්‍රියාත්මක කරන්න ඉඩ හම්බුනේ නැත්තේ මේ වෘත්තීය සමිතිය එකතු වෙලා කරන වර්ජන හින්දා කියලා. සහ ඒ වර්ජන වලට නායකත්වය ලබා දෙන්නේ හෝ පිටිපසින් ඉඳලා ඒවා ක්‍රියාත්මක කරන්නේ ජවිපේ ඇතුළු ඒ මාලිමාවේ කට්ටිය කියලා. මේක ඔබේ ආණ්ඩුව ඇවිල්ලා නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ මේක ඒ විදිහටම ක්‍රියාත්මක වුණොත් කුමක් සිද්ධ වෙයිද? මේ අනිවාර්යෙන් මේ ආණ්ඩුව ඇවිල්ලත් අපේ ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් දෙන්නේ නැත්නම් ගොවි උද්ඝෝෂණය කරාවි, වෘත්තීය සමිතිය අයිතිවාසිකම් දෙන්නේ නැත්නම් ඒගොල්ලෝ උද්ඝෝෂණය කරාවි. ඒතර ඔබ අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගය ගන්න කලින් විසඳන්න බෑ. උද්ඝෝෂණ කරන්න කලින් විසඳන්න ඕන ප්‍රශ්න. විසඳන්න බැරි වුණොත් උද්ඝෝෂණය කරයි. ඉතින් උද්ඝෝෂණ කරන තැනටම පත් කරන්නේ නැතුව විසඳන එක තමයි නොවැම්බර් 14 න් පස්සේ ආණ්ඩුවේ වගකීම. ඒක මම කියන්නේ ඒකද අපේ වෘත්තීය සමිතිය කියලා නිකන් ඉන්න එකක් නෑ. දැන් ජාතික ජන බලවේගයට සම්බන්ධ, මාලිමාවට සම්බන්ධ, ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිති මේ ආණ්ඩුව වැරදි වැඩ කරනවා නම්, ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැත්නම්, ඇත්තට මේ වැරදි නම්, ඒ ගන්න ක්‍රියාමාර්ග ජනතා හිතවාදී නෙවෙයි නම්, හරි, වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කරනවා නම්, ඔයා කියන්නේ අපේ ආණ්ඩුවින්ද නිහඬ වෙන්න කියලාද? එහෙමත් වෙන්න පුළුවන් කියලා තමයි අනිත් පැත්තෙන් කියන්නේ. නෑ, එහෙම වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ